පසුගේ පාර්ලිමේන්තු මැතිවරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරපු මන්ත්‍රීවරු 40කට ආසන්න පිරිසක් මේ වේදිකාව දෙකේ ඉන්නවා. ඔබතුමාලට දැනෙනවා ඇති මේ වෙනකොට ජනතාව රට වෙනුවෙන් පෙළගැහෙමින් ඉන්නවා. මේ වෙනකොට රට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙමින් ඉන්නවා. ඒ වගේම රටේ ජනතාවට රට ගැන බලාපොරොත්තු ඇති වෙමින් යනවා. ජනතාවට හොඳට වැටහුණා 2022 පැවති අරගලය නිසා රට දේශපාලන සහ ආර්ථික වශයෙන් කඩාගෙන වැටුණා කියලා. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ අභියෝගය බාර අරගෙන මේ වැඩපිළිවෙලට ඉදිරියට ගෙනියපු නිසා අද රට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා නිසා ජනතාවට නැවතත් රට ගැන බලාපොරොත්තු ඇති වෙමින් ඉන්නවා. ආණ්ඩුව පසුගියදා තීරණය කරා රජයේ වැඩපිළිවෙල දැනුවත් කිරීමේ රැස්වීම මාලාව. මේ පළවෙනි රැස්වීම අපි මාතරින් ආරම්භ කරා. දෙවැනි රැස්වීම පසුගිය ඉරිදා මහනුවර පැවැත්තුණා. ඊළඟ රැස්වීම 21 වෙනිදා ගම්පහත්, ඊට පසු රැස්වීම 27 වෙනිදා මාතරත්. මේ විදියට රජය රැස්වීම සංවිධානය කරමින් ඉන්නවා. මාතර රැස්වීම සඳහා අපි දැක්ක විශාල ජනතාවක්. අපි එයින් එහාට ගියපු අතිවිශාල ජනතාවක් අපි මහනුවර රැස්වීම දැක්කා. දැන් ඔබ බලන්න පසුගිය 14 වෙනි ඉරිදා රජයේ ශක්තිමත් කරන්න අපේ රටේ තිබුණ රැස්වීම මාලාව. එක රැස්වීමක් මහනුවර බෝගම්බර. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පමණක් 27 දෙනෙක් මේ වේදිකාවේ. ඒ වගේම ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයෙන් දෙන්නෙක් මේ වේදිකාවේ. ඒ වගේම අනෙකුත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් තව 3 දෙනෙක් මේ වේදිකාවේ. ඒ වගේම අතිවිශාල ජනතාවක් සහභාගී වෙන රැස්වීමක් බදුල්ලේ. ඒ වේදිකාවේ තව 13ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඡන්දෙන් ලැබු තව 13ක් ඒ වේදිකාවේ. ඒ වේදිකාවෙත් මහා ජනගහක්. තව පැත්තකින් දිවුල පිටියෙත් රජයට සහායක දෙන තවත් පාර්ශවයක් දිවුල පිටියේ රැස්වීමක් තියෙනවා. ඔබ බලන්න 14 වෙනි ඉරිදා රජය වෙනුවෙන් හිටපු පාර්ශව තුනක් රැස්වීම් තුනක් තියෙනවා. ඒ රැස්වීම් තුනට සහභාගී වෙච්ච ජනගහ බැලුවොත් මේ රටේ දේශපාලන ඉතිහාසයේ එක දවසක එක වැඩපිළිවෙලකට එක මතයකට මෙවැනි ජනතාවක් පෙළගැහිනවා අපි දැක්කේ නැහැ. ඔබ බලන්නේ වේදිකාවේ ඉන්න දේශපාලන පක්ෂ. මේ වේදිකාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් 40කට මේ වේදිකා දෙකේම ගත්තාම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරපු මන්ත්‍රීවරු 40කට ආසන්න පිරිසක් මේ වේදිකා දෙකේ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය පළ කිරීම සඳහා දේශපාලන පක්ෂ ගණනාවක් තමන්ගේ මතය ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අතරතුරේ CWC එක මත කොංග්‍රසයේ තොණ්ඩමන් නැමැතුමාගේ, පිල්ලෑන් නැමැතුමාගේ පක්ෂ, අතවුල් නැමැතුමාගේ පක්ෂ, උතුරේ විග්නේශරන් නැමැතුමාගේ පක්ෂ, ඒ විතරක් නෙමෙයි පක්ෂ ගණනාවක් උතුරේ සාකච්ඡා කරමින් මුස්ලිම් පක්ෂ, දෙමළ පක්ෂ ගණනාවක් මේ වෙනකොට ජනාධිපතිතුමාට සහාය පළ කරමින් මේ වෙනකොට තමන්ගේ මතය ඉදිරිපත් කරලා තියෙනවා. දැන් දවසෙන් දවස අපි දැක්කා රජයේ ශක්තිමත් භාවය, රජය කෙරෙහි ජනතාවගේ පෙළගැස්ම, ජනාධිපතිවරයා කෙරෙහි රටේ තියෙන විශ්වාසය, රජය කෙරෙහි තියෙන විශ්වාසය දවසින් දවස ඉදිරියට ගිහිල්ලා තියෙනවා. දැන් මගේ ළඟ තියෙනවා මූඩ් නේෂන් CA කරපු රිපෝට් එක. ඔබතුමාලා දකින්න ඇති රජයට ප්‍රසාදය ජනතාවගේ පෙළගැස්ම. හරි, රජය කෙරෙහි ජනතාවගේ විශ්වාසය 24%කින් වැඩි වෙලා තියෙනවා. ඊළඟට ඉකොනොමික් ආර්ථිකය සම්බන්ධයෙන් 28%කින්. මේ අනුව දවසෙන් දවස මේ ගත්තොතින් මේ මෙතුමලා ගත්තහම පහුගිය කාලේ ආණ්ඩුවට විරුද්ධව දැඩි විවේචනය කරපු කණ්ඩායමක් මේ. අද මේ හැම කෙනෙක්ම කියන්නේ රජය කෙරෙහි විශ්වාසය ගොඩනැගෙමින් යනවා කියලා. ඉතින් ඒ නිසා 21 වෙනිදා ගම්පහ රැස්වීම ගන්නකොට මීට වැඩි අතිවිශාල ජනතාවක් මේ රැස්වීමට සහභාගී වෙනවා. ඉතින් ඒ නිසා අපි මුලින්ම කියන්න ඕනේ මොන දේශපාලන පක්ෂ මැතිවරණ කරන්න හැදුවත්, මොන දේශපාලන නායකයන් මේ ජනාධිපතිවරණය ගැන කතා කරත්, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ආර්ථිකයේ ගොඩනගලා මේ රට ස්ථාවර භාගයකට පත් කිරීමත් එක්කම
රටේ පක්ෂ විපක්ෂ සියලු දෙනා මේ වෙනකොට එතුමාවට ගොනු වෙමින් යනවා.